ඔයාල හැමෝම මාදරෙන් පිළිගන්නා මගේ channel එකට. ඉතින් මම අද අරගෙන ආවේ සාමාන්‍ය පෙළට පෙනී ඉන්න මගේ යාළුවන්ට ජපන් භාෂාව paper එකේ පළවෙනි කොටසේ B ප්‍රශ්නයට එන කෙටි ප්‍රශ්න ටිකක් කතා කරන්න. ඉතින් අපි යමු පළවෙනි ප්‍රශ්නෙට. තදශි කොතායෝ එරබි නසයි. තදශි කොතායෝ එරබි නසයි. පහත සඳහන් ප්‍රශ්න වලට වඩාත් ගැළපෙන පිළිතුර තෝරන්න. එතකොට ජපානයේ ඔලිම්පික් උළෙලක් පවත්වා නොමැති ස්ථානය කුමක්ද? සප්පරෝ, කියෝතෝ, නගනෝ. එතකොට අපි දන්නවා කියෝතෝ වල තමයි ඔලිම්පික් උළෙලක් පවත්වා නැත්තේ කියලා. එතකොට ඒකට උත්තරේ කියෝතෝ. ඊට පස්සේ ජපානයේ භාවිතා නොවන කාසිය වන්නේ ජපානයේ N5යි N10යි භාවිතා වෙනවා. එතකොට ජපානයේ භාවිතා නොවෙන්නේ N20. තුන්වෙනි ප්‍රශ්නෙට අපි ගියාම ජපානයේ අලුත් අවුරුදු උත්සව දිනයේදී අලංකාර ලියුම් කවරවල දමා ළමුන්ට දෙන මුදල් ත්‍යාගය හඳුන්වන්නේ ඔතොෂිදමා, ඔෂෝගත්සු, ඔබෙන්තෝ. ඔෂෝගත්සු කියන්නේ ජපානයේ අලුත් අවුරුද්දට. ඔබෙන්තෝ කියන්නේ දවල් කෑම පෙට්ටිය. එතකොට අපි දන්නවා ඔතොෂිදමා කියන්නේ ළමුන්ට දෙන අලුත් අවුරුදු ත්‍යාගය. උත්තරේ තමයි ඔතොෂිදමා. හතරවෙනි ප්‍රශ්නය විදිහට ජපානයේ හිම වැටෙන ශීත ඍතුව හඳුන්වන්නේ කුමන නමකින්ද? හරු කියන්නේ වසන්ත කාලයනේ. නත්සු ග්‍රීෂ්ම කාලය. එතකොට ෆුයු තමයි ශීත කාලය වෙන්නේ. එතකොට උත්තරේ තමයි ෆුයු. පස්වෙනි ප්‍රශ්නෙට ගිහාම ජපානයේ වැඩිපුරම භාවිතා වන වාසගම කුමක්ද? ජපානයේ වැඩිපුරම භාවිතා වෙන්නේ සතෝ වාසගම. ඊගාවට හයවෙනි ප්‍රශ්නය ජපන් ජාතිකයන් නම ලියනු ලබන්නේ වාසගම මුලට පුද්ගලික නම පසුවට, පුද්ගලික නම මුලට වාසගම පසුවට, වාසගමක් නැත ඇත්තේ පුද්ගලික නම් දෙකක් පමණි. එතකොට මේකෙන් හරි උත්තරේ තමයි පළවෙනි එක. වාසගම මුලට පුද්ගලික නම පසුවට. ඊට පස්සේ ජපානයේ ගැහැණු ළමුන්ගේ උත්සවය හඳුන්වන්නේ. උත්තර තුනක් තියෙනවා. තන්ගොනෝසෙක්කු, කොදමනෝහි, හිනා මත්සුරි. එතකොට තංගොනසෙක්කු කියන්නේ පිරිමි ළමයින්ගේ දවස. ඒ කියන්නේ පස්වෙනි මාසේ පස්වෙනිද තමයි මේක තියෙන්නේ. කොදමනොහි එක තියෙන්නේ, ඒකත් තියෙන්නේ පස්වෙනි මාසේ 5. එතකොට ජපානයේ පිරිමි ළමයින්ගේ දවසයි ළමා දිනයයි දෙකම යෙදිලා තියෙන්නේ එකම දවසේ පස්වෙනි මාසේ 5. එතකොට දැන් අපිට හොයන්න ඕනේ ගැහැණු ළමුන්ගේ උත්සවයනේ. ගැහැණු ළමුන්ගේ උත්සවයට කියන්නේ හිනා මත්සුරි කියලා. හිනා මත්සුරි තියෙන්නේ තුන්වෙනි මාසේ 3 වෙනිදා. පස්සේ අටවෙනි ප්‍රශ්නය ජපානයේ පාසල්වල ක්‍රීඩාවක් ලෙස උගන්වන්නේ මොනවද? කුරිකෙට්තෝ, නෙට්තෝ බෝල්, සුයි එයි. එතකොට ජපානයේ පාසල්වල ක්‍රීඩාවක් විදිහට උගන්වන්නේ ස්විමින්. සුයි එයි කියලා තමයි අපිට ගන්න පුළුවන්. නවවෙනි ප්‍රශ්නය බලමු. නවවෙනි ප්‍රශ්නය ජපානයේ වේගවත්ම වාහනයක් වන්නේ ෂින්කන්සෙන්, ජිතෙන්ෂා, තකුෂි. ජිතෙන්ෂා කියන්නේ පාපැදිය, තකුෂි කියන්නේ ටැක්සි එක, ෂින්කන්සෙන් කියන්නේ විදුලි දුම්රිය. එතකොට අපි දන්නවා වේගයෙන්ම යන්නේ විදුලි දුම්රිය. එතකොට ජපානයේ වේගවත්ම වාහනයක් වන්නේ ෂින්කන්සෙන්. ඊට පස්සේ තන්ගොනසෙක්කු උත්සවය පවත්වන්නේ කිනම් මාසයේද කියලා අහනවා. අපි දැන් කතා වුණා තන්ගොනසෙක්කු කියන්නේ පිරිමි ළමයිගේ ළමා දිනයයි දෙකමනේ. එතකොට මම මෙතන පෙන්නලා තියෙනවා ඒ දෙකම පවත්වන්නේ පස්වෙනි මාසයේ කියලා. එතකොට මේකට උත්තරේ තමයි දෙවෙනි එක, පස්වෙනි මාසය. ඉතින් මාත් එක්කද ඉච්චවල හැමෝම ඉස්සරහටත් මාත් එක්කද වෙලා ඉඳී කියලා මම බලාපොරොත්තු වෙනවා. මාව subscribe කරයි කියලාත් මම බලාපොරොත්තු වෙනවා. ඉතින් ඔයාලා හැමෝටම සුබ දවසක්.